රටේ ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා. ඖෂධී හේව මද්දුමට තියෙන අධ්‍යාපන සුදුසුකම් මොනවාද දේශපාලනය කරන්න? මොනවාද ඔබට තියෙන අධ්‍යාපන සුදුසුකම් දේශපාලනය කරන්න? ඔව්, හොඳ ප්‍රශ්නයක්. මොකද මේ ගොඩක් අය මේ හිතන්නේ නළුනිලියෝ කිව්වම හැමෝම මේ නූගත් පිරිසක් කියලා. මම මෙහෙම කියන්නම්. මම මුලින්දම කියන්න මගේ පසුබිම තේරුම් කරන්න ඕන, පැහැදිලි කරන්න ඕන නිසා මම මුලින්ම අධ්‍යාපනය ලබන්නේ කොට්ටාව ධර්මපාල කනිෂ්ඨ විද්‍යාලයෙන්. ඒගෙනගෙන මම පහේ ශිෂ්‍යත්වයෙන් ලකුණු 184ක් අරගෙන ලකුණු 200න් 184ක්. ඒකත් පැහැදිලි කරන්න ඕනේ මොකද්ද ලකුණු 184 කියලා, සමහරු දන්නේ නැහැනේ. ලකුණු 200න් 184ක් අරගෙන මම කොළඹ විශාඛා විද්‍යාලයට තේරිපත් වෙනවා. කොළඹ විශාඛා විද්‍යාලයෙන් මම උසස් පෙළ හදාරන්නේ වාණිජ විෂයංගෙන්. වාණිජ විෂයංගෙන් උසස් පෙළ හදාරලා මට ඇත්තටම විශ්වවිද්‍යාලයට යන්න ලකුණු මදි වෙනවා. හැබැයි මම බාහිර උපාධියක් ෆොරින් ඩිග්‍රී එකක්, ඔස්ට්‍රේලියන් ඩිග්‍රී එකක් කරනවා. ඒකේ මගේ ඩිග්‍රී එක වෙන්නේ බැචුලර් ඉන් බිස්නස්. ඒකට ස්පෙෂල් ඇවිල්ලා මාකටිං. කියන්නේ අලවිකරණය තමයි මගේ ප්‍රධානම සබ්ජෙක්ට් එක වෙන්නේ. හැබැයි අලෙවිකරණය පිළිබඳව මට ගොඩක් ඔපචුනිටිස් ආවා. නමුත් මම පාසල් යන කාලෙම රංගනයට යොමු වෙන්නේ. හැබැයි මම ෂූටින් යන ගමන්, මේ මාත් එක වැඩ කරපු ගොඩක් අය දන්නවා, මම ෂූටින් යන ගමන්ම එක්සෑම් වලට ලියන්න ගිය වෙලාවල් තියෙනවා. මම ෂූටින් යන ගමන් මේ ක්ලාසස් ගිය වෙලාවල් තියෙනවා. ඉතින් ලෙක්චර්ස් ගිය වෙලාවල් තියෙනවා. ඒ වගේ දේවල් ගොඩක් එක්ක තමයි මම ඉගෙන ගන්නෙ. නමුත් අලෙවිකරණය කියන එක ඇත්තටම මට එච්චර මේ ප්‍රයෝජනවත් වෙන්නේ නැහැනේ මම කලාවේ ඉදිරියට යනකොටනේ. හැබැයි මට ඉස්සරින්දම්ම මම කලාවට එන්න හිතන් හිටපු කෙනෙක් නෙවෙයි. මම කවදා හරි මගේම කියලා ව්‍යාපාරයක් කරමලාකරණය කරගන්න හිතාගෙන හිටපු කෙනෙක් නිසා තමයි මම මාකටිං පැත්ත තෝරගන්නේ. බිස්නස් මැනේජ්මන්ට් මාකටිං පැත්ත තෝරගන්නේ. හැබැයි දැන් මම කලාවට ආවට පස්සේ ගොඩක් අය හිතන්නේ මේ මෙයත්තර සාම්ප්‍රදායික කලාකාරණියක් වගේම මේ මගදී මේ ඉගෙනීම අත්හැරලා මෙතනට ආපු කෙනෙක් කියලා. ඉතින් ඒක මම කාටවත් අපහාසයක් කරනවා නෙවෙයි. නමුත් ඒක හිතන්න සාධාරණ හේතුවක් තියෙනවා. මොකද දැන් කාලේ මේ කලා ශිල්පීන් මේ ක්ෂේත්‍රයට එනකොට නිරූපණ ශිල්පීන්, මේ ශිල්පිනියන්, කලා ශිල්පීන්, නළුනිලියන් ගොඩාක් අය හිතන්නේ මේ ඉගෙන ගන්න කොතනින් හරි අධ්‍යාපනයේ කඩාකප්පලුනොත් ඒකට හොඳම ක්ෂේත්‍රය තමයි මේ රූපවාහිනී ක්ෂේත්‍රය, මේ සිනමා ක්ෂේත්‍රය කියලා තමයි බහුතරයක් දෙනා හිතන් හිටේ. හැබැයි ඒක සම්පූර්ණයෙන් වැරදි. අපේ මේ ක්ෂේත්‍රය තුළ අනන්තවත් ඉන්න හොඳ අධ්‍යාපනය ලැබපු, උපාධි ලැබපු මේ කලා ශිල්පීන් ශිල්පිනියන් අනන්තවත්. මම උදාහරණයක් හැටියට මට මේ මතක් වෙන නම් කීපයක් මම කියන්නම්. හැමෝම කියන්න බැහැ මට. නදීකා ගුණසේකර මහත්මිය උපාධි ධාරණියක්, දුලිකා මාරපණ මහත්මිය උපාධි ධාරණියක්, යශෝදා විමලධර උපාධි ධාරණියක්, ජයලා රෝහණ. මං කියන්නේ මේ හැමෝම මේ අධ්‍යාපනයේ මට සමාවෙන්න, මට තව බොහෝමයක් දෙනා ඉන්නවා මේ අධ්‍යාපනයෙන් ඉහළට ගිය අය. නමුත් මට මේ මතක් වෙන නම් ටික මම කිව්වේ අලුත් පරම්පරාවෙත් ඉන්නවා සමහරු. හැබැයි අර වගේ නූගත් පිරිසකුත් මේක ඇතුළේ ඉන්න නිසා හැමෝම හිතන්නේ මේ නළුවෙක් හරි නිළියෙක් හරි කොම අනෑ ඉගෙනගෙන නෑ කියලා. මං ඔක හැමතැනම කිය කියන්න ගියේ නෑ. මට මෙහෙම උපාධියක් තියෙනවා, මම මෙච්චර ඉගෙනගෙන තියෙනවා මෙච්චර දුරට, මොකද මට ඒක අවශ්‍ය වුණේ නෑ. කලා ශිල්පිනියක් හැදෙන්න මට ලැබුණු ජනප්‍රියත්වය පිළිගැනීමත් එක්ක මට මේ උපාධිය කියන්න අවශ්‍ය වුණේ නෑ. හැබැයි දැන් මෙතෙන්දි මේක ඉස්මතු වෙන්නේ හැමෝම අහනවානේ දේශපාලනට එන්න සුදුසුකම් මොකද? මොකද දැන් මේ වෙනකොට මතයක් ගොඩ නැගිලා තියෙනවා දේශපාලනට උගත් බුද්ධිමත් පිරිසක් ඉදිරිපත් කරන්න ඕනේ කියලා. ඒක හොඳ දෙයක්. මමත් ඇත්තටම කියනවා මමත් හරි කැමති උගත් බුද්ධිමත්. හැබැයි අනිවාර්යයෙන්ම මේ උගත් බුද්ධිමත්කමත් එක්ක ප්‍රායෝගික වෙන්නත් ඕනේ, වැඩ කරන්න පුළුවන් වෙන්නත් ඕනේ, දේශප්‍රේමී වෙන්නත් ඕනේ. ඒ කියන්නේ දේශප්‍රේමී කියන රටට ආදරේ වෙන්න ඕනේ. ඔය දේවල් නැතුව කොච්චර උගත් බුද්ධිමත්කම පමණක් තිබ්බට වැඩක් නැහැ. දැන් මමත් යම් කිසි ප්‍රමාණයක් ඉගෙනගෙන තියෙන නිසා මම මේක කියන්නේ. මම ඉගෙනගෙන නැති කෙනෙක් වුණා නම් මේ නැති කෙනෙක් වුණා නම් කියයි මේ ඖෂධ ඉගෙනගෙන නැති නිසා මේ කතාව කියන්නේ. මමත් ඉගෙන ගත්තු කෙනෙක් නිසා මම කියනවා ඉගෙනගත් එක විතරක් මදි කියන එක.